අයිබෝවන් කියල පිළිගන්නවා අදත් එස්ල්පොට YouTube channel එකට. ඉතින් ඔයා මොකද හිතන්නේ ආසන්න වශයෙන් රුපියල් 52000ට වඩා අඩුවෙන් ගන්න පුළුවන් device එකක 120Hz refresh rate එකක්, Snapdragon 732G processor එකක්, mAh 5020ක බැටරියක් වගේම quad camera setup එකක් megapixel 108ක් එක්කම. ඉතින් මෙන්න මේ හැමදේම එකට අරන් ආපු device එකක් තමයි Xiaomi සමාගමේ latestම Redmi Note 10 Pro කියන්නේ. ඉතින් ඔව් මේක ඔෆිෂල් ප්‍රයිස් එක තිබ්බේ රුපියල් 51999ක් 6GB 64GB version එක සහ මේකේ 128GB version එක රුපියල් 54999ක් වෙනවා. ඒ කියන්නේ අසන වශයෙන් රුපියල් 52000ට සහ 55000ට මේක මිලදී ගන්න පුළුවන්. හැබැයි මේ වෙනකොට ස්ටොක් අපිට බලා ගන්න හම්බෙන්නේ නැහැ ලංකාවේ. සමහර විට මේ මාසෙ 30න් පස්සේ ඔයාලා හැමෝටම මෙන්න මේ Redmi Note 10 Pro එක මිලදී ගන්න පුළුවන් වේවි. හැබැයි සමහර විට මේ price එක එහා මෙහා වෙන්නත් පුළුවන්. අඩු වෙන්නේ නැහැ. සමහර රුපියල් 5000ක් හෝ 6000ක් මේක වැඩි වෙන්නත් පුළුවන් ඊළඟ shipment එක එනකොට. කොහොමනත් හුඟ දෙනෙක් ඉල්ලපු device එකක් තමයි මෙන්න මේ Redmi Note 10 Pro කියන්නේ. ඒකෙන්ද අපි මුලින්ම අපි unbox කරගෙන බලමු box එකේ ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. පුරුදු රෙඩ්මිලාගේ බොක්ස් එක බලා ගන්න පුළුවන් Redmi Note 10 Pro කියලා සඳහන් වෙනවා. ඒ වගේම මට හම්බෙලා තියෙන මේකේ ග්‍රැසිය බ්ලූ කියන කලර් එක, මේකේ බ්ලැක් සහ යෙලෝ කලර් එකක් ඔයාලට මිලදී ගන්න පුළුවන්. ඒ වගේම මගේ ළඟ තියෙන 6GB සහ 128GB version එක. ඉතින් මේ විදිහට ඊටිකොල් එක ගලවලා ඕපන් කරගත්තර ගමන්ම සුපුරුදු පරිදි තවත් බොක්ස් එකක් තියෙනවා. ඒක අපිට බලා ගන්න හම්බ වෙනවා SIM remover tool එක, මේකට අවිලා තියෙන paper work සහ silicon back cover එක. එකක් ටිකක් හොඳ මට්ටමකින් තියෙනවා. ඒත් එක්කම මේ තියෙන අපේ device එක සහ USB Type-C කේබල් එකක් වගේම 33W fast charging dock එකක් box එකේ ඇතුළෙම බලා ගන්න පුළුවන්. ඉතින් ඔය දේවල් විතරයි box එකේ නම් තියෙන්නේ. මේක අපිට headset එකක් බලා ගන්න හම්බෙන්නේ. කොහොමවත් සමහර විට ඊළඟ stock එකේ එනකොට Technics ආයතනයේ මිලදී ගත්තොත් ඔයාලට මේ price එකටම gift pack එකකුත් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. හැබැයි call කරනකොට අහන්න ඒ වෙනකොට යන price එක කීයද කියලා. ඉතින් කොහොමුණත් මෙන්න මේ Redmi Note 10 Pro එක අතට ගත්ත ගමන්ම ටිකක් යුනික් ෆීල් එකක් තමයි අතට දැනුනේ. ඉතින් ඒකින්ද අපි මුලින්ම මෙන්න මේ ඩිවයිස් එකේ ඩිසයින් එක සහ බිල්ඩ් ක්වොලිටි එක මොන වගේද කියලා බලමු. මෙන්න මේ Redmi Note 10 Pro එකේ ඩිස්ප්ලේ එකත් ප්‍රොටෙක්ට් කරලා තියෙනවා Corning Gorilla Glass 5 වලින් සහ බෑක් එකත් Corning Gorilla Glass 5 වලින් ප්‍රොටෙක්ට් කරලා තියෙනවා කියලා සඳහන් වෙනවා. හැබැයි මේක අපිට ෆ්‍රේම් එක නම් බලා ගන්න හම්බෙන්නේ ප්ලාස්ටික් වලින්. කොමුණත් බෑක් සයිඩ් එකේ තියෙන සම්පූර්ණයෙන්ම glossy මික්ස් වෙච්ච මැට් ෆිනිෂ් එකක් කියන්න පුළුවන්. මොකද මේක මැටුත් නෙමේ ග්ලොසිත් නෙමේ, ටිකක් මැද කලර් එකක් තියෙන. ඒ වගේම මේ බෑක් එකේ තියෙන මෙන්න මේ ග්ලැසිය බ්ලූ කියන කලර් එක මාරම ලස්සනයි. මොකද මීට කලින් මේ වගේ එක්ස්පීරියන්ස් එකක් හම්බුණා මට Huawei P30 Pro එක සහ Oppo සමාගමේ F17 Pro එක. ඉතින් ඒ වගේ ගොඩක් ලස්සන කලර් එකක් තමයි මෙන්න මේ ඩිවයිස් එකේ බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒත් එක්කම quad camera setup එක තියෙනවා. මේක layers 3කට තමයි තියෙන්නේ. මේකට නම් මම ගොඩාක් කැමති නැහැ. මොකද ටිකක් ලොකු බම්ප් එකක් වට පේනවා ඇති. මේකේ ෆ්ලෑෂර් ඉන්ක්ලූඩ් කරලා තියෙනවා තවත් ලේයර් එකකට. වගේම කැමරා සෙන්සර් එක තව ටිකක් උස්සලා තමයි බලා ගන්න හම්බෙන්නේ. ඒත් එක්කම සුපුරුදු බටන් ඇන් පෝට්ස් බලා ගන්න පුළුවන්. SIM tray එකේ 3 card slot එකක්, SD card එකක් දාලා ස්ටෝරේජ් එක වැඩි කරගන්න පුළුවන්. ඒ වගේම power button එකේම තමයි අපිට fingerprint sensor එක තියෙන්නේ. ඒකත් ගොඩක් හොඳ දෙයක්. පල්ලෙහාට ආවොතින් මයික්‍රොෆෝන් එක, Type C port එක සහ main speaker එක බලා ගන්න පුළුවන්. ඔව් මේකේ headphone port එක තියෙන device එකේ උඩ. මේකත් ගොඩක් හොඳයි. මොකද මේකට ස්ටීරියෝ සෙටප් එකක් දාලත් තාමත් 3.5mm ඔඩියෝ පෝට් එක තියෙන එක. ඉතින් ඒ වගේම device එක උඩ අපිට secondary speaker එක බලා ගන්න පුළුවන්. dual speaker setup එකක් තියෙන ඉතින් ඒ වගේම secondary noise cancellation mic එක සහ IR blast එක බලා ගන්න පුළුවන්. ඉතින් ওই දේවල් තමයි බාහිරින් නම් බලා ගන්න හම්බෙන්නේ. කොහොමවත් මෙන්න මේ device එක අතට ගත්ත ගමන් මාරම comfortable feel එකක් එනවා. හැබැයි මේක බරගත්තොතින් ආසන්න වශයෙන් ග්‍රෑම් 193ක් බලාගන්න පුළුවන්. වගේ මේක thickness එකක් තියෙන්නේ මිලිමීටර් 8.1ක්. ඉතින් ඒකින්ද සාමාන්‍යයෙන් මේ price range එකේ තියෙන budget device එකක් වෙලත් ගොඩක් හොඳ මට්ටමේ feel එකක් මෙන්න මේ Redmi Note 10 Pro එකෙන් බලාගන්න පුළුවන් වුණා. build එකට මට කරන්න ලොකු complaint එකක් නැහැ. හැබැයි මේකේ durability එක ගැන පොඩි ප්‍රශ්න කිහිපයක් තියෙනවා. අද කොහොමුණත් අපි ඒව ගැන මේ device එකේ full review එකෙන් කතා කරමු. මොකද කොච්චර හොඳට හැදුවත් වැඩක් නැහැ durability එක. කොහොමනත් මෙන්න මේ Redmi Note 10 Pro එකේ තියෙන highlight නැත්තම් ප්‍රධානම key point එක වෙන්නේ මෙන්න මේ device එකේ තියෙන display එක. ඔව් මේක අපිට බලා ගන්න හම්බෙන්නේ අඟල් 6.67ක Full HD+ AMOLED display එකක්. මේක Super AMOLED නෙමෙයි. හැබැයි ඉන්දියාවට යන version එකේදී අපිට Super AMOLED display එකක් බලා ගන්න පුළුවන්. හැබැයි ඒකේ තියෙන 64 megapixel camera එකක්. හැබැයි මෙන්න මේ global level device එකේ අපිට බලා ගන්න හම්බෙන්නේ AMOLED display එකක්. කොහොමවත් ගොඩක් හොඳ මට්ටමේ colors deep black හොඳ ගොඩක් හොඳ contrast level එකක් මේකේ බලා ගන්න පුළුවන්. කොහොමවත් මේක අපිට 393ක ppi යකත් තියෙන හින්දා මාරම sharp විදියට මේ device එකෙන් ගොඩක් හොඳ entertainment experience එකක් ගන්න පුළුවන්. ඒ වගේම තමයි විශේෂම දේ මේක අපිට බලා ගන්න හම්බෙනවා 120 Hz refresh rate එකක්. සාමාන්‍යයෙන් 120 Hz refresh rate එකක් එක්ක AMOLED display එකක් මේ වෙනකොට ශ්‍රී ලංකන් මාකට් එකේ රුපියල් 60000ට වඩා අඩුවෙන් මිලදී ගන්න බෑ. සමහර විට 60000ටත් වඩා වැඩි වෙන්නත් පුළුවන්. කොහොමනත් මෙන්න මේ price එකට මේ වගේ ගොඩක් හොඳ මට්ටමේ display එකක් දීපු එකට ඇත්තටම ශ්‍රී ලංකාවේ ශෝමි සමාගමට ස්තුතිවන්ත වෙන්න. මොකද මමත් හිතුවේ මේ device එක එන්න කලින් ආසන වශයෙන් රුපියල් 65000කට වගේ යයි කියලා. නමුත් මෙයාලා price කරා 52000 සහ 55000 කියන range එක. ඉතින් ඒක ගොඩක් හොඳයි. ඉතින් ඒක හින්දා මෙන්න මේ device එකේ තියෙන display එකට නම් මේ වෙනකම් මට කරන්න කිසිම complaint එකක් නැහැ. මේකේ තියෙන price range එකත් එක්ක. කොහොමුණත් මේකේ normal brightness එකේ 450 nits වලින් බලා ගන්න පුළුවන්. හැබැයි මේකේ peak අගයට ගියොත් එහෙම නැත්නම් හොඳටම අවුව තියෙන වෙලාවක මෙන්න මේ device එකේ brightness level එක ගත්තොත් 1200ක nits අගයක් යනවා. ඉතින් එහෙම බලනකොට මේ price range එකේ ඉහළින්ම ඉන්න device එකක් විදියට මෙන්න මේ Redmi Note 10 Pro එක හඳුන්වන්න පුළුවන්. ඉතින් display එක අඟල් 6.7ක full HD+ AMOLED display එකක් එක්ක 120 Hz refresh rate එකක් දුන්න වගේම මෙයාලා අමතක කරලා නැහැ මේකට ගොඩක් හොඳ මට්ටමේ sound experience එකක් දෙන්න. ඔව් මේක අපිට movie එකක් බලනකොට මේකේ තියෙන stereo speaker setup එකෙන් මාරම entertainment experience එකක් ගන්න පුළුවන්. මොකද stereo sound එක ගොඩක් හොඳට මේ පාර balance කරලා තිනවා Redmi Note 10 එකට සාපේක්ෂව. හැබැයි තාමත් 70ක් විතර main speaker එකෙන් එන්නේ 30ක් විතර තමයි අපිට secondary speaker එකෙන් බලා ගන්න හම්බෙන්නේ. කොහොමුණත් overall ගොඩක් හොඳ මට්ටමේ sound experience එකක් මේකෙන් ගන්න පුළුවන්. කොහොමුණත් මෙන්න මේ price range එකේ තියෙන මෙන්න මේ Redmi Note 10 Pro එකේ specification ගත්තොත් ලංකාවේ ඔයාලට මිලදී ගන්න හම්බෙන්නේ 6GB version එක විතරයි. මේක 8GB version එකක් ආවා. හැබැයි ලංකාවට ආවේ නැහැ. නමුත් ඔයාලට මේක 6GB සහ 64GB වගේ 128GB version එක මිලදී ගන්න පුළුවන්. හැබැයි ඒකෙදි රුපියල් 3000ක වෙනසක් තියෙනවා. හැබැයි ඉතින් 64GB එක ගත්තත් ගොඩක් හොඳ කාඩ් එකක් දාන්න පුළුවන් නම් මම හිතන්නේ basic version එක ගන්න ඔයාට ලාභයි. කොහොමුණත් මීට කලින් ආපු Poco X3 NFC එකේ තිබ්බ Snapdragon 732G කියන processor එක අපිට මේකේ බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි latest Android 11 තියෙනවා. මෙයාලගම MIUI 12.5.1 බලා ගන්න පුළුවන්. ඉතින් ඒක හින්දා ගොඩක් හොඳ user experience එකක් මට බලා ගන්න පුළුවන් වුණා. තාමත් මට කිසිම lag එකක් බලා ගන්න හම්බුන්නේ නැහැ. මොකද Redmi Note 10 එකේ නම් මාර විදියට bugs තිබ්බා. හැබැයි තාමත් ගොඩක් හොඳ මට්ටමේ performance එකක් මට මේකෙන් බලා ගන්න පුළුවන්. විශේෂයෙන්ම games play කරනකොට මාරම smoothness එකක් තියෙන්නේ. කොහොමුණත් මේ price range එකත් එක්ක මේකේ performance වලට කරන්න ලොකු වැරද්දක් නැහැ. හැබැයි ඉතින් මෙයාලට අඩුම ගානේ තිබ්බ ලංකාවට 8GB version එකවත් ගේන්න. කොහොම නමුත් මෙන්න මේ device එකේ අපිට ගොඩක් blots ඔයා බලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් pre-install apps. ඉතින් මේවත් ගොඩක් ලේසියෙන් uninstall කරන්න පුළුවන්. කොහොම වුණත් ඉතින් මේ වගේ ගණන් අඩුවට දෙනවා කියන්නේ කොහොමද එයාලා device එකේ app play කරන්න බලාපොරොත්තු වෙනවනේ. ඉතින් ඔව් සමහර තැන්වල අපිට ads කීපයක් බලා ගන්න පුළුවන්. හැබැයි මේක අපිට ස්පෙෂල් ෆීචර්ස් ටිකක් බලා ගන්න පුළුවන්. මෙන්න මේ device එකටම ආවේනික. එහෙම නැත්නම් Redmi Note 10 series එකට ආවේනික. මොකද මේක අපිට බලා ගන්න පුළුවන් විශේෂයෙන්ම ගේම් ටර්බෝ ඔප්ෂන් එක. ඉතින් ගේම් ගහනකොට මාරම වැදගත්. ඒ වගේම වීඩියෝ ටූල් බොක්ස් එකක් තියෙනවා. ඒ කියන්නේ ඔයා YouTube වීඩියෝ එකක් මේකේ ප්ලේ කරත් ඔයාලට පුළුවන් මේක බෑග්ග්‍රවුන්ඩ් එකේ ප්ලේ කරන්න. එහෙම නැත්නම් ඩිස්ප්ලේ එක ඔෆ් කරලා වීඩියෝ එක ප්ලේ වෙන්න දෙන්න පුළුවන්. ඉතින් ඒක හින්දා ගොඩක් හොඳට බැටරි එක ඉතුරු කරන්න පුළුවන්. මෙන්න මේකේ තියෙන video tool box එක හරහා. ඒ වගේම තමයි floating window එක තියෙනවා, second space එක තියෙනවා, වගේම light mode එකත් බලා ගන්න පුළුවන්. ඉතින් ඒකත් ගොඩක් හොඳයි සාමාන්‍ය කෙනෙක්ට. මොකද මේවට වෙන වෙනම apps දාලා පාවිච්චි කරනවට වැඩිය. ඒ වගේම තමයි බැටරි එක ගැන කතා කරොත් මම මුලින් සඳහන් කරා වගේ mAh 5020ක බැටරි එකක් තියෙනවා සහ 33W fast charging technology එකක් තියෙන හින්දා විනාඩි 30ක් ඇතුළත 60ක් charge කරගන්න පුළුවන්. හැබැයි 100ක් charge වෙන ආසන වශයෙන් විනාඩි 75ක් විතර යනවා. පැයකට වඩා වැඩි. හැබැයි පය එකහමාරකට වඩා අඩුයි. ඉතින් ඒක ගොඩක් හොඳ දෙයක්. මේ price range එකත් එක්ක සාපේක්ෂව මේ වගේ ගොඩක් speed charge කරන්න පුළුවන් ටෙක්නොලොජි එකක් මෙන්න මේ Redmi Note 10 Pro එකට දීපු එක. කොහොම වුණත් ඔයා හાર્ඩ් යූසර් කෙනෙක් වුණත් කිසිම ප්‍රශ්නයක් නැතුව දවසක් පාවිච්චි කරන්න පුළුවන්. සමහර විට ඔයා දවස ගෙවල ඉවර කරනකොට 10% හෝ 15% ඉතුරු වෙන්නත් පුළුවන්. ඉතින් ඔයා කැෂුවල් යූසර් කෙනෙක් නම් අනිවාර්යෙන් දවසකට වඩා වැඩි. කොහොමුණත් මේ පාර මෙයාලා ගාපු ලේටස්ට් software update එකෙන් ගොඩක් හොඳට battery එක optimize කරලා තියෙනවා කියලා මට බලා ගන්න පුළුවන් වුණා. ඒ වගේම තමයි අනිවාර්යයෙන්ම කතා කරන්න ඕනේ මේකේ තියෙන fingerprint sensor එක ගැන. මේකත් Note 10 එකට සාපේක්ෂව මාර විදියට ඉම්ප්‍රූව් කරලා තිනවා. මම හිතන්නේ software පැත්තෙන්ද දන්නෙත් නැහැ. Note 10 එකට සාපේක්ෂව මාරම speed සහ accurate විදියට වැඩ කරනවා. Face unlock පහසුකමක් තිබ්බට මම නම් recommend කරන්නේ fingerprint එක. මොකද ගොඩක් ලේසියෙන්ම සහ ඉක්මනින්ම device එක unlock කරගන්න පුළුවන් හින්දා. ඉතින් අවසාන වශයෙන් මෙන්න මේ price range එකේ තියෙන මේකේ තියෙන main highlight point වලින් අනිත් එක තමයි මේකේ තියෙන camera එක. ඔව් මේක අපිට බලා ගන්න හම්බෙනවා quad camera setup එකක්. ඒකනොත් මේන් සෙන්සර් එක මෙගාපික්සල් 108ක් බලා ගන්න පුළුවන්. හැබැයි ඇක්චුවල් 108ක් නෙමෙයි තියෙන්නේ. මේක හදලා නම් තියෙන්නේ 9x1 pixel bind technology එකක් හරහා. ඒ වගේම තමයි 8 මෙගාපික්සල් ultra wide එකක් එක්කම මේකට බලා ගන්න හම්බෙනවා 5 මෙගාපික්සල් macro sensor එකක්. ඉතින් මේකට නම් අනිවාර්යයෙන්ම දෙයක් කියන්න නෑ. මොකද ගොඩක් අය කරන්නේ කැමරා කවුන්ට් එක වැඩි කරගන්න පාවිච්චි කරන්න බැරි 2 මෙගාපික්සල් මැක්‍රෝ සහ ඩෙප්ත් සෙන්සර් ඉන්ක්ලූඩ් කරන එක. හැබැයි හිතා ගන්නවත් බැරි විදියට මෙන්න මේ 5 මෙගාපික්සල් මැක්‍රෝ සෙන්සර් එකෙන් මාරම මැක්‍රෝ ෂොට්ස් ටිකක් කැප්චර් කරන්න පුළුවන් වුණා. ඒ වගේම ඒවල රෙසලූෂන් එකක් ගොඩක් හොඳයි. ඒ වගේම ඕනම තැනක පාවිච්චි කරන්නත් පුළුවන්. ඉතින් ඒකෙන් අනිවාර්යයෙන්ම Xiaomi සමාගමේ මේ පාර 5 මෙගාපික්සල් මැක්‍රෝ එකක් දීපු එක ගැන ඇත්තටම සතුටුයි. ඒ වගේම 2 මෙගාපික්සල් ඩෙප්ත් සෙන්සර් එකකුත් බලා ගන්න පුළුවන්. ඒ වගේම selfie කැමරාවත් අපිට මෙගාපික්සල් 16කින් බලා ගන්න පුළුවන්. ඉතින් මේවාට බලාගන්න හම්බෙන්නේ මෙන්න මේ ඩිවයිස් එකෙන් කැප්චර් කරපු ෆොටෝස් වල සාම්පල් කිහිපයක්. ඉතින් ඔයාට අයිඩියා එකක් ගන්න පුළුවන් ඇත්තටම මේ ඩිවයිස් එකේ තියෙන ෆොටෝ වල ක්වොලිටි එක මොන වගේද කියලා. කොහොමනත් මෙන්න මේ ඩිවයිස් එක ටික දවසක් පාවිච්චි කරලා මේකේ තියෙන බැටරි ඔප්ටිමයිසේෂන්, ඩිස්ප්ලේ එකේ ක්වොලිටි එක, කැමරා එක වගේම විශේෂයෙන්ම ඩියුරබිලිටි එක ගැනත් මම ඔයාලට මේකේ ෆුල් රිවිව් එකේදී අරන් එන්න. මොකද ගොඩක් තැන්වල මේකේ ඩියුරබිලිටි එක මාරම විදියට ෆේල් වෙලා තියෙනවා. කොහොමනත් ඒ මොන දේ තිබ්බත් ආසන්න වශයෙන් ₹60000ට වඩා අඩු. එහෙම නැත්නම් ₹55000ට වඩා අඩු. මෙන්න මේ Redmi Note 10 Pro කියන්නේ ඔයාගේ බජට් එකට හරියන ඕවරෝල් හැම දෙයක්ම එකව කරපු ඩිවයිස් එකක්. ඉතින් ඒකින්ද මම නම් මේ ගානට කිසිම ප්‍රශ්නයක් නැතුව රෙකමන්ඩ් කරනවා. තාමත් මාකට් එකේ මේ ප්‍රයිස් රේන්ජ් එකට ගොඩක් හොඳ ඩිවයිස් එකක් මිලදී ගන්න නැති හින්දා. ඉතින් ඔයා මොකද හිතන්නේ මෙන්න මේ Redmi Note 10 Pro ඩිවයිස් එක ගැන? අනිවාර්යයෙන්ම ඔයාලා ගදාසත් පල්ලෙහාට කමෙන්ට් කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක බලන්න පළවෙනි පාරට නම් ඔයාට පුළුවන් පල්ලෙහා තියෙන රතු පාට subscribe button එක press කරලා subscribe වෙන්න. වගේම ඊට හැපැත් තියෙන bell icon එක press කරොත් තමයි මේ වගේ දාන හැම වීඩියෝ එකක්ම හැමෝටම කලින් ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් මම නම් නලින්ද SL ෆොටෝ වෙතින් අපි හම්බෙමු ඊළඟ වීඩියෝ එකේ.